ada wena-wena provinsi valing avilna polon naruwe mangkolla kana valley tika eda niyama vidiyata me polon naruwe tarunayanta denna eda dakwa yahapalana anduwen karapu ayage e balapatra tika pita provinsi valing avilla e mangkolle kaapu ayage balapatra tika ahosi kalla polon naruwe tarunayanta e weda piliwala hadana kota e amaathya dure galawana janadhipati thuma soyan ona මේ පිළිබඳ විමර්ශනයක් සිද්ධ කරන්න ඕන මේ රටේ ප්‍රධාන මාධ්‍යවේදී මහත්තෙක් එක්ක ඩඩ්ලි සිරිසේන මහත්මයා කියනවා අපි මහවැලි අමතිකම රොෂාන්ගෙන් ගලවලා අහවලාට අරගෙන දුන්නේ කෝටි 50ක් දී කෝටි 50ක් දීලා මහවැලි අමතිකම රොෂාන්ගෙන් ගලවන්න හේතු උනේ රොෂාන් මහවැලි අමතිකමේ හිටියොත් අපේ අයියාගේ දේශපාලනේ ඉවර වෙනවා අපේ අයියාගේ දේශපාලනයට තාර්ජනයක් කියලා කියන්නේ ඩඩ්ලි සිරිසේන මහත්මයා මෙන්න මෙහෙම තත්වයක ඇමතිකමක් විකිණෙන්න කෝටි 50ක් කවුද ගත්තේ කියන එක එතුමා ගෙනල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ගත්තනම් වාර්තාවක් හොඳයි කියන එක තමයි මට විශේෂයෙන් කියන්නේ. මේක මම මේ අද පළවෙනි වතාවට මේක ප්‍රසිද්ධ රහසක් වෙලා තියෙනවා. අපේ ආණ්ඩුවට වැරදුනේ මොනොත වෛරයෙන් ගියොත් පරිගැනීමෙන් ගියොත් ගමනක් නැහැ. මේවා කියනකොට සමහරු තරහ බඳින්න පුළුවන්. තරහ බැඳීම නෙමෙයි වැදගත් වෙන්නේ. අපිට කොතනද වැරදුනේ අපි මොන විදිහට ගිය කියන එක අවබෝධ කරගන්න. මං සමාජ මාධ්‍ය මීට මාසයකට කලින් දැම්මා වෛරයයි පරිගැනීමයි එක්ක ගියොත් සියල්ල විනාසයි. මෙන්න මේ වෛරයයි පරිගැනීමයි නිසා තමයි මේ රටේ ගුණෙන් දෙකකට ආසන්න ජනවරමක් දුන්න ආණ්ඩුව වසරකුත් මාස 8ක් යනකොට මේ රටේ ජනතාවගේ අප්‍රසාදයට පත් වෙයි. අපිට ඡන්දෙ දුන්න 69 ලක්ෂ ඍජුව හෝ වක්‍රව ගොවි ජනතාව එහෙම නැත්නම් ගොවි ජනතාවගෙන් ජීවත් වෙන පිළි. පොහොර ප්‍රතිපත්තිය කිව්ව විදියට නොවෙනකොට වගාහානියට වන්දිය දෙනවයි කියලා කිව්ව පොරොන්දු කඩ වෙනකොට අපිට තනතුරු වල ඉන්න අපේ හෘද සාක්ෂියට කංගෝ ඉඩක් නැහැ. ලංකා ඉතිහාසයේ වැඩ කරන ගොවි ජනතාව වෙනුවෙන් ඇමතිකමක් අත අරපු මිනිහෙක් ඉන්නවා නම් ඒ රොෂාන් රණසිංහ විතරයි කියන එක මම විශේෂයෙන් සිහිපත් කරනවා ඒ ගෞරවය තියෙන ඔබට. ඒ වගේම අපි අද සතුටු වෙනවා ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් අපි අතින් වැරද්දක් සිද්ධ වුණා. මේ පොහොර ප්‍රතිපත්තිය නිවැරදි කරන්න ඕන කියලා එතුමලම ප්‍රකාශ කරා. දැන් පොහොර ටික ගේන්න වෙලා නැත්තම් මම කෘෂිකර්ම ඇමතිතුමා අපේ මිත්‍රයා ජානක වක්කුමුර වැත්තුමාට කිව්වා ඔබතුමා මාධ්‍යයට ඇවිල්ලා ජනතාවට අපි ඇත්ත කියමු. පොහොර දෙන්න පුළුවන් නම් දෙන්න පුළුවන් දවස අපි කියමු. පොහොර දෙන්න බැයි නම් ඒ වෙනුවෙන් පොහොර ටික පෞද්ගලික අංශයෙන් ගන්න මුදලක් දෙ. ඒ දෙන්න පුළුවන් මුදල් ප්‍රමාණය අපි කියමු. මම ඒ ඉල්ලීම එතුමායෙන් කරා. කාලයකට පස්සේ මම කණ්ඩායම් රැස්වීමට ගිය සතියේ සහභාගී වෙලා එතනදී කිව්වේ පොහොර ටික දෙන්න ක්‍රමයක් නැතිව නම් පෞද්ගලික අංශයට පොහොර ඇවිල්ලා තියෙනවා පොහොර මිටියක් රුපියල් 45000ට යනවා ඒක නිසා මේ පොහොර ටික ගන්න අපේ ගොවි ජනතාව වෙනුවෙන් මුදලක් ලබා කෙනෙක් ඉල්ලීම කණ්ඩායම් රැස්වීම තුලත් කළා ඒ යෝජනාවට එකඟයි කියලා අනුරාධපුරේ කුමාරසිරි මන්ත්‍රීතුමා අම්පාරේ වීරසිංහ මන්ත්‍රීතුමාලා වගේ සභාවේ කීප දෙනෙක්ගේ එකඟත්වයක් පළවුවා ආණ්ඩුවේ පොහොර ගේන්න ඩොලර් නැත්නම් වන්දි ගෙවන්න තියෙන රුපියල් ප්‍රමාණයක් තියනවා නම් හෝ නැත්නම් හෝ ඒක හරි අපි කියන්න ඕන ඇවිල්ලා අන්න ඒක ජනතාවට තවමත් දැනුවත් නොවීම තමයි තියෙන ප්‍රශ්නේ ඒ වගේම අපි දන්නවා අද වසර 74 මේ වසර 74 මේ රට පාලනය කරේ ජේෂ්ඨ පිරිස අද ලෝකයේ තරුණ දක්ෂ කණ්ඩායමින්ව රටවල් වල අපි දකින්වයි ඇවිල්ලා ඒ රටවල් සාර්ථකව ජයග්‍රහණය කරවල ප්‍රංශයේ වැනි රටවල් වල තරුණ නායකයෝ තරුණ ජනාධිපතිවරු රටත් හදලා කොවිඩ් වලටත් මුහුණ දීලා ජනාධිපතිවරණයේදී දෙවෙනි වතාවට ඉදිරිපත් වෙනකොට 58%ක බෞතරයකින් කොවිඩ් අර්බුදයටත් මුහුණ දීලා ඒ සාර්ථක වෙච්ච මේ ප්‍රතිඵලයක් විදියට ඒ තරුණ ජනාධිපතිවරු ඒ ජනවරම අරගෙන රට වෙනුවෙන් දෙවෙනි වතාවට සේවය කරන්න කටයුතු කළා. නිසා මේ රටේ අපිත් වයසට යනවා දවස. හැබැයි ක්‍රියාශීලීව දුවල පැනලා කඩිසරව වැඩ කරන්න පුළුවන් උගත් බුද්ධිමත් හැබැයි ප්‍රායෝගික අන්නේ ප්‍රායෝගික පිරිසක් මේ රටේ පාලන වගකීම අර දෙන්න ඉදිරි මැතිවරණවලදී සූදානම් වෙන්න අපි දන්නවා තීන්දු ගන්න කල් මැරීම තු අසාර්ථක වෙච්ච දේවල් ගොඩක් තීන්දු ගන්න ඕන අපි සමහරට තීන්දු 10ක් ගත්තී දෙකක් වරදින්න පුළුවන් හැබැයි තීන්දු ගන්න දක්ෂයෝ පැත්තකට කරලා අදක්ෂයෝ කීප දෙනෙක් එක්ක එහෙම නැත්තම් ක්‍රියාශීලී නොවන කීප දෙනෙක් එක්ක විෂය පිළිබඳ දැනීමක් නැති කීප දෙනෙක් එක්ක ලං කරගෙන යන්න ගියොත් ගමනක් යන්න බැහැ